ුවන් හංචිදුවේ පුතේටියන්.ටල් එකට වැලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මුතුමාල් දේශ අදත් ඇවිල්ල ඉන්නවා පරිසරය තුන මසද පාඩමකින් අපේ ආහාර. වැදගත්ම පාඩමක් පුතේවාලට අපේ ආහාර. බාණ්ඩ පුතේ රූප දෙෙකක් තියෙනවා. හරි එක්කෙරෙක් දිහා බැලුවාම ආන්ට පේනවා හරි නිරෝගී කියලා. එයා පළතුරු භාජනයක් අරගෙන නද කනවා. හරි නිරෝගී වගේ. ඇැ ඊළඟ දෙන්න යාලා මන්ද පෝෂණයෙන් පෙළෙන දරු මෙහෙම වෙන්න හේතුවමකදද පුතේ මෙයා ලස්සනට ඉන්නත් මෙයාල මේ වගේ මන්ද පෝෂණයෙන් පෙළීමටත් හේතුවමකක්ද පුතේ වෙන්නේ හේතුව තමයි අපි ආහාර අපි ගන්න ආහාර ප්‍රමාණය අඩු වෙනකොට අපි මන්ද පෝෂණයෙන් පෙළෙනවා හැබැයි අපි නිරෝගී යන්නේ පෝෂදායි ආහාර හොඳින් වෙලාවට ලබාගත්තොත් අපි නිරෝගී මේ වගේ ලස්සල නිරෝගී දරුවෙක් වෙනවා. මෙන්න බැ කරාම පුතේ අපට පුළුව මේ දෙන්නගේ වෙනසො හඳුනගන්න. පරවන ක්‍රියාකාරකම දිවීම. මන්ද පෝෂණයෙන් පෙරෙන දරුවෙක්ට. දන්න ළුවන්ද වේගෙන් දුවන්න පුළුවන්න නේද වැටෙන්න තුූ දුවන්න අමාරයි. හැබැයි මෙන්න මෙයාට දුවන්න පුළුවන්. පැ පැනීමේ ක්‍රියාව කරන්නත් මෙයාට අමාරයි. මෙයාට නම් හොඳින් පුළුවන් ක්‍රීඩා කරන්නත් අමාරුවයි. නෙද කන්නන තුවකොඳ ්‍රීඩා කරන්න පනතුුවක ො ක්‍රීඩා කරන්න හැබැ නිරෝගී දර්ුවෙක්ට ඒ කරන්න පුළුව. බරක්ගෙනියන්නත් දමාරුයි. මෙයාටනම් බළුව. යමක් ඔසවන්න බරක්ටසන්න මෙයාට පහසුවෙන් පුළුවක්. ඒවගේ පුතේ ආහාර අපේ පාඩන් කිරීමටත් නෙද වැදගත් වෙනවා. එහෙනම් මෙයා හරි අමාරුයේ වැඩ කරන්න ද. ෑමනැතුව හරි அமாறுයි பாාடமேන්න මෙயாටணං පුළவா. එහෙනම් අපේ ආහාර හරි වැදගත්වෙනවා අපේ ක්‍රියාக்காරකම්වටන්න මෙயாන් නිவரදිවාහාර පෝෂදායියාහාර නද ගත්තුහිந்தම දුවන්න பணிින් கி්‍රීீඩා කරන්න බර உசையන්න தමගේ පඩංවැඩ නිவரදිව කරන්න ඉතාමත් වැදගත්වෙනවා. හැබැයි පුතයා මන්ද පෝෂණෙන් පෙන දරුවෙ කින්දා එයාට කිසිමකාරයක් සාර්ථකව කරන්න බැරිවෙනවා. එහෙනං අපි අපේ ආහාර පෝෂදායි ලෙස කන්න පුරුදුවෙන්න ඕනේ. බාණපතේ නිලෝගී දරුවෙකුගේ ආහාරය සඳහා මස්වර්ග මාලුවර්ග ඇටවර්ග හා විවිධ පාටවලෙන් යුතු එලවළු ආහාරට ගත යුතුය. එහනම් පුතේ අපි ගන්න ආහාර නකම්මනිිකං අ සෝජො බන්න එක බනිස් ගෙඩියක් එහෙම කාල හරින්න නෑ අපි ගන්න ආහාර විවිධ වෙන්න ඕනේ. අපේ ආහාරක මස්මාளු ඇட்டවර්ග පලාවර්ග එලවුුවර්ග පාටපාට එලවලුවර්ග තියන්න ඕනේ එහෙම වනොත් තමයි අපට හොඳ පෝෂණයක් අපේ ඇඟට ලැබන්න. කනවට කෑවට වැඩක් නැහැ. නේද කන්නෝලින්ද කෑට වැඩක් නැහැ. බඩ පිරෙන්න්න කෑවටටන්නෑ. අපි කනආහාර පෝෂදායිලෙස ගත්තොත් තමයි අපිටර ක්‍රියා කාරකම් ටික හොඳට කරන්න පුළුවන් වෙන්න. අපි පුතේ කෑම කනෝ වගේ තමයි කනෝගේ තමයි පුතේ කනකොට අපි කොහොම දෙ ඕනේ. අපි අනුගමනය කරන්න ඕනේ නේද? ී ද්‍රීති මොනවද නේද ඒව ඉගෙන ගන්න ඕනේ බලම් පුතේ අපි කන්න කලින් අපි කන්න කලින් මොනුවද අපි කරන්න ඕනි කියලා මේආකාරයට හැසිරෙන්න්න පුතේ පුරුදුවෙන්න ඕනේ පුතේ අපි කන්න කලින් අත් දෙක හොඳට හෝ දන්න ඕනේ අපි කන්න කලින් අපේ අත් දෙක සබන්දාල හොඳට හෝ දන්න ඕනේ විස විජති ෙන්ද පුළුවන් ඒ වගේ පුතේ අපි කණ පිගාන භාජනය හෝදන්න පුරුදුවෙන්නත් ඕනෙන්. ඒ කලාාට පස්සෙ පුතේ අපිට අවශ්‍ය ප්‍රමාටරදර සෝ කෑම තිත්්බගේලා මෙම ගොඩාක් බෙදාගන්න නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණ්ට තමයි අපි බෙදාග්ඩ ඕනේ. අපි ආහාර බෙදාගන්න වගේම අපිට අවශ්‍ය, අර වතුර වීදුරුවක් ලංගින් තියාගන්නත් පුරුදුවෙන්න ඕන එහෙම නැත්තං කන්න ගත්තුවල්ල වෙලා විඳලා අම්මේ! අම්මේ වතුර ටිකක්ගේ කියලා අපිට කෑගහන්න වෙනවා. මේක හොඳ පුරුද්ධ නෙමේ. එහෙන අපි හොඳර මතක තියාගන කෑමෙ එක බෙදාගන්න වගේම වතුරවීදුරුවක් ලංගින් තියාගන්න. අම්ම බෙදර දෙෙනවානම් ඔයාට පුළුවන් වතුර වීදුරුවක් ළඟට ගන්න. ඒවගේ පුතේ ආහාරගන්න ස්ථානයක් හරිම වැදගත් තමන් නිවරදිස්ථානයකඉදර තමයි ආහාරගන්න ඕනේ ඇඳඉන්ද ගෙනහෙම කන එක හොඳනෑ නිවරදිස්ථානයක් එහෙනම් භාවිතා කරන්න ඕනේ ඔොන දෙමං කතා කරේ ආහර කන්න කලින් ඉඩ පස්ස බාන්න පුතේ ආහරගන්න අවස්ථාව අහර කණ වෙලාවට කරන්න පුළුවන් අලුගමනය කරන්න පුළුවන් යයාහා පුරුදු මොනවද කියලා එක තියනවා ඇවි දඇවිද කන්නේ නෑ. අපි එහා මෙහා ඇවිදැවිද කන්නේ නෑ. එට අපි කනවෙලාාවට කතා කරන්න නැහැ. පුතේ අපි එකම නාලිකින් තමයි පති හුස්ම ගන්න එකයි කනයකයි දෙකම කරන්නේ. අපි නද කණවෙලාට මේ පොඩි පියනකින් එක වැහෙනවා. හැබැයි අපි කණවෙලාවට කතා කරන්න ගියොත් අපට ඉස්මොල්ල යන්න පුළුවන්ම්. පෙනහදුවලට කෑම යන්න පුළුවන්. ස්මොල් අනව කිය නඒක න නේද. එහෙනම් කිසිම විටක අපි කනවෙලාවට කතා කරන්න සිනාසෙන්න හොඳ නැහැ. ඒකම් පුතේ අපි කනකොට අනිත් අයගේ නේද පන්තිකාවරේදී අපි කනකොට අනිත් අයගේ කෑමිකට එබෙන්නේ නෑ. ඒක හොඳ පුරුද්දක් නෙමේ. කනකොට පුතේ, වැනි වැඩ කරන එකත් හොඳනෑ අපි කන්න ඕන කණයක ගැන හිතලා ටීවක බලන්න ගමන් කනයක හොඳ නෑ හොඳට මතක දයා ගන්න අපි ටීව එක බලන්නකොට ගේම් ගහනකොට කන්න හොඳනෑ. අපි කෑම ගැන හොඳ අවබෝධෙන් තමයි ඒක දි බලාගෙන තමයි කන්න ඕනේ කට්ට මෙම ඇරගෙන හාහිර ඇරගෙන කන්නෙත් නෑ ඒවගෙන් මේ ඇගිලීවල ඇගිලීවල විතරයි අපි ගාගනම අල්ලි හැමෝදැනම ගාගෙන අපි තු තු ගහල කන්නෙත් නෑ චාවිචෝකයකිින් සද්ද කර කරගන්නෙත් නෑ ඒ අනිත්ට හරි කරදරයක් වෙනවා එම් ශබ්ද පරකර කන්නෙ නෑ ඇගිලි වල ඇගිලි වල විරයි ග ගන්න ැංගලිවලත් මේ ස්සර ඇගිලිවල විරයි ගා ගන්න අල්ල ගාගන්න නෑ අපි සබ්ද කරන්නෙත් නෑ නේද අපි ආහාර කටදාගත්තු ගමන් ගිලින්නේ අපි හොදට හපල තමයි කණ්ඩෝනි එතෝට තමයි පපුදේ ඉක්මනින් ජීරණය වෙන්නේ අපි දත්තියෙන් අපිට ඒකටනේ හ අපි හොඳින් හපල තමයි කෑම කණ්ඩෝන්. ඒවගේපුේ අර භාජනය අ තවද හොදී අදිවෙලා අපි ගන්නවන අපි කෑම අතින් ගන්න නැහැ අනිත් අතින් තමයි ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකත් හොඳ පුරුද්ද අනිත්තතින් තමයි එෙනම් ගණ්ඩ ඕේ ඒවගේ පුද්ේ අපි කෑමක කනකොට අපේ ඉතුරුව වන කරබින්ත කෑලි හුන්දු පුතු කෑලි ගොරග කෑලි මිතුරුවෙනන ඒවා තැනතැන ධනමදපි. ෑ තැන තන දාන්නෙ නැහැ. අපේ පිගානෙම අවිනෙන් අපේ කෑලි තියාගන්න ඕනේ. අවසානය අපි කාල වුණට බසි තමයි පුතේ මේසෙන් නැගටලා එකයිං කරලා දානිහන් තැන තැන දාන්නේ පා ඒවා. කෑම කනකොට කෑම කන්න කලින්, ෑ කණකොට වගේ පුතේ කෑම කාල ඉවරවෙලත් අපි කරන්න ඕනෙ දේවල් තියනෝ. අපි දැ කාලයඉවරයිනි කියලා නිකං ඉන්න බැහැ. අපි කාපු නේද කාල ඉතුරු විච්චටික අපි දාන්න ඕනේ ඩස්බින්නකට කුණුබඳුුවට දාණ්ඩෝනිි. පිගාන හොඳින් හෝදන්න ඕනේ පිගාන හොඳින් හෝදල එතනම තියන්නේ නෑ අදාළ ස්ථානයෙන් ගිහින්ති අන්් ඕනිේ කට හෝදගන්න ඕනේ අත් දෙක හොඳට හෝදගන්න ඕනේ ඉඳගත්ව පුටුව සකස් කරන්න ඕනේ නද සමහට බිම බත්හැල්ලා තියෙන පුළන් ඒ ස්ථානයේ පිරිසුදු කරන්න ඕනේ ඒ බව කීමත් පුතේ පුංචි වුුණල් ඔයාලට තියනවා එහෙනම් කෑම කන්න කලින් කෑට කෑම කෑවට පස්සේ කරන්න ඕනේ දේවල් තියෙනවා. ඔන්න පුතිමං කලින් කිව්ෝ වගේ අපි කෑම කෑවටවැඩන්නේ අපි නි නියමිත වේලාවට ආහාර ගන්න ඕනේ අපට හිත හිතන වෙලාවට නෙමේ අපට වේල් තුනක් තියෙනවා උදේ දවල් රෑ උදේට කනික දවල්ට කාරවැඩන්නේ දවල්ට කනෙක රෑයට කෑලවඩන්නේ එහනම් අපි උදට කනක උදයට කන්න ඕනේ දවල්ට කනක දවල්ට කන්න ඕනේ රෑට කනෙක රෑයටගන්න ඕනේ. නිවැරදි වේලාවට ගත්තින කෑම ගත්තින තුනම්තමා පුතේ අපි ලෙඩ වෙන්නේ අපි ලෙඩ වෙන එක වලක්වගන්නන අපි නියමිත වේලාවට ආහාරගන්න ඕනේ. තවතින දේ උදේආහාරය ඉතාම් වැදගල්. ේ උදයට කන්නු රජෙක් වගේ. ඇයි අපි රැරෑට කෑවටස්සේ ලොකූ වෙලාවක් තින උදේ ආහාරයට තුර අපි පෑගානක් බඩගින්න ඉන්නේ. ඉතිං අපි උදආහාරවල රජෙක් වගේ කන්න, දු න්න හොඳදින් කන්න පුරුදු වෙන්න ඕනේ පුතාල සමහරය ඉස්කෝලි ගියාම කලන් දාල වැටෙනවා බඩ රිදෙනවා කියනවා එහෙම වෙන්න හේතුව පුතේ ඔයාලා ඉස්කෝල යන්න කලින් කාල යන්නට හින්ද. එනම් පුරුදු වෙන්න පුතේ ඉස්කෝල යන්න කලින් කෑම කාල යන්න බත් කාල යන්න පුරුදු වෙන්න. බාණ පුතේ ඔයාලා සමදේවල් මේ වෙරඳ පොලය තියෙනවා එක එක බීම් වර්ග. කෑම වගේ වැදගත් බීම. වල්ට හොඳම බීම තමයි පුතේ වත්තුර කියන්නේ. වතුර හොඳින් බොන්න පුරුදු වෙන්න ඕනේ. මේ වෙනද පොලේ ති බීම වර්ගවලින් පුතේ අපේ ඇඟට ලැබෙන්න්නේ සීණි විතරයි. ඔයාල වෙනද පොලින්ම් බීම්වර්ගයක් මෙලදීගන්නවට පුතේ බලන්න ඒක තියනවා මෙන්න මේආකාරයක රව්මක්. ලේබලයේ තියෙනවා මෙන්න මේයාකාරය රව්මක්. මේ රව්ම වර්ණ තුනකින් යුක්තයි පුතේ. එකක් රතුපාටයි අනිත්්‍යක කහපාටයි අනිතෙ කොළපාටයි. මේ අටීම් තියෙනමව කියලා. රතුපාට අඩංගු ලේබල් මිලදීගන්න හොඳ නැහැ. පුතේ එක වැඩි සීනි ප්‍රමාණයක් තියෙනවා. අපේ ඇඟට වැඩිපුර සීණ ගැනීම හොඳ නැහැ. ඉරි පස පුතෙක් කහපාට කහපට් රව්මෙන් කියන්නේ මධ්‍යම සීණි. අඩුත් නෑ. වැඩිත් නැ ඒ සුදුසු විදිහට තමාපි මිරදීගන්න ඕේ කොළපාල් රව්මයෙන් කියන්න පුදේ සීනි අඩු මට්ටම එහෙනම් මේ බරඳ කොලෙන් අපි බීම වර්ග මිරදීගන්න ඕට විශේෂයෙන්ම මේ රව්න් ගැන සැලකිලිමත්වන්න ඕනේ සී වැඩික්ද සීනිි මධ්‍යෙන් මට්ටමේද සීනි අඩුද කියලා බලන්න ඕනේ හැබැයි හොඳර මතකතියාගන්න ඕකළන්ට තියන හොඳම බීම තමයි වතුර කියන්නේ තුර හොඳින් පානය කිරීම හින්දා අපට ලෙඩරෝග ගොඩක් අඩුකරගන්න පුළුවන් හරි මන්ද බිනවර්ගන කතා කරා රවෞංගෙනත් කතා කරන්නේ දසිීනිරෝමගෙන ඒවගේ පුතේ අපි ආහාර වර්ගයක් මරදී ගන්නකොටවෙෙනඳ පොලෙන් මොනමහරි යෝගට්ට එකක් මුරුකු පැකට්ට එකක් මෙ හිේද අපි ගන්නවාන මේ වගේ දේවල් මෙරදී ගනට පුංචිවාඩ පුළුවන් මෙන්න මේ දේවල් බලන්න දිනය නේද දිනය ගැන බලන්න ඕනේ විශේෂයෙන්ම දිනේද කල්ලිකුත්වීමේ දිනය සම ගුඩා කෑමොල නේද විශේෂයෙන් බලන්න ඕනේ කල්ලිකුත්වීමේ දිනය. නිශ්මාධය දිනය. මිල ඇසුරුම් කරලා තිනාකාරය නද මේ වගන විශේෂෙන් බලන්න ඕනේ. මකද අපි කල්ලකුත් විච්චාහාර ගැනීම හොඳ නැහැ. අපේ මේ දිනෙන් කියන්නේ නෙද. මේක දාලාතින දිනෙන් කියන්නේ අපි භාවිතෙර සුදුසුවිද නැද්ද කියන එක. මේ ඇසුරුමක තියන ලේබලේ තුළින් අපිට ගොඩාක් තොරතුරු බලාගන්න පොළුවන්. පුතේ අනිවාරයම අපට ඇසුරුම් කරලදින ආකාරයක්ත් වැදගත් වෙනවා. ඇසුරුම් කරලාතින ආකාරය අනුව ආහාර හොඳම තත්වේ හවෝ නරක තත්වේ තියන්න පුළුවන්. එෙනම් ආහාරයක් මිලදීගන්නොට මේ ඇසුරුම් කරලතින ආකාරය කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉඩ පසි පුතේම බලන්න අ නරක් විච්චා ආහාර නරක්වුණු ආහාර. ආහාර නරක් වෙනකොට පුතේ වගේ වර්ණය වෙනස් වෙනවා. නෙද වර්ණය වෙනස් වෙනවා? ගන්ධ නේද සමහරේවා ගඳයි. ේද එබාන් එක එක පලින්තිර පොල් පොල් නරක්ුණම සුදුපාට පොල් එක කළුපාට පුල්ලි රතුපාට පුොල්ලි වගේ හැදෙනවා ගඳ ගහනවා ලිස්සනවා සෙවල ගතියයි. හාල් හරි දාන්‍ය වර්ගයක් වගේ එක නරක්කුුණාම මේ වගේ පනුව ඉන්නවා ගුල්ලො ඉන්නවා මයිපුතාලට පුළුවන් නරක් විච්චාහාර නිරීක්ෂණය කරලා බලන්න නරක් විචච පලතුරු නේද පලතුරු නරක්නාම නික ඒ ගඳගහනෝ පනුවඉන්නම පුස් වගේ හැදිල තියෙනවා ගංගර ඉස්ම වගේ ගලනම නරක් විච මස්මාලු වර්ණයමෙනනස්තලා තියෙනවා ගන්දක්ලෝ අධි ගන්දක් නිකුත්තෙනව නේද. හරි ගන්ධයි. මැස්සෝ මෑසෝව හල ඉන්නවා සමහරිවැෑ පනුවත් තිඉන්නා. ගේිතුදලට ලුවන් පාන් පෙත්තක් කරගෙන දවතුර ටිකක් කියලා ටික දොහත් තියලබන පාන් වලට මොද වෙන්න කියලා. ඇතොරපුදේ පාන්නරක්වෙනකොට මේ පුස්කාල තියෙනවා නේද වලිච්ච සභාවතන පුස් බැඳිල වගේ තියෙනවා ආහාර නරක් වුණාම මෙන්න මේ සවභාාවයන් ගන්නවා වර්ණය වෙනස් වෙනවා ගඳ වෙනස් වෙනවා සභහාවේ වෙනස් වයෙනවා වට පුළුවන් නරක් විච්චාහාර නිරේක්ෂණය කරලා බලන්න. ආහාර පාලමට අදාලකුතේ පුංචි රබන් පදකීපයක් දයනවා. මේටිකත් ඔයාලා පාඩන් කරගන්න ඕනේ. එකක්්මානවල් දන්න කවිම තමයි මේ තියෙන්නේ. රන් රමුටංගස් දෙකයි වලිකු කුල්ලන් පස් දෙනයි උන්ගකරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි. මේ රබන් පදවාල දන්නම. මේ රබන් පද ොයාලා න්න ඕ අවුදු කාල්ට රබන් ගහන්න නේද මේ පාර්ම රදාල රබන් පද ටිකත් ඔයාලා පුරුදුවෙන්න ඕනේ අපේ ආහාර පාර්මට අදාළ පුතේ පැවරුම් තියෙනවාටවන්.ේ ඔයාලා ටියවෂන්.ටකකට ගිහිල්ලා මේ පාර්ම රදාල පැවරුම් ටික කරන්න මම තවත් දවස්කින් ඔයාල හමෝට එනමක් ඔයාලට පුතේ සුබ දවස අයිබෝවල්